ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමිනාමේ අධිකාරේන කතේන පුරිසුත්තමේ සබ්භඤ්ඤුතං පාපුනිත්වා තාරේමි ජනතං බහුන්ති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පිංතුනි, අද දවසෙත් අපි හැමදෙනාම ජාතියේ නාලිකාව net fm ගුවන්විදුලි වට එක් ආසනේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි. ඉතින් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ බරලස්කමුව වේරහැර අංක 28-2 ජයන්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රංශිලු පෙරේරා මෙතිතුමා ඇතුළු පින්වන්ත පිරිසයි. ඒ හැමදෙනාටමත්, අපි හැමදෙනාටමත් මේ සදහම් ශ්‍රවණය බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයාණන් වහන්සේ නිවේ සැනසේ පැමිණ වැඩ වදාළ උතුම් මමා මහ නිවන් පිණිස හේතු ආසනා වේවා කියන අදහසින් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ, අද ධර්ම දේශනාවට මාතෘකා කරන්න දෙන විශේෂ ගාථාවක් බුද්ධ වංශ පාළියේ සටහන් වෙච්ච මේ ගාථාවේ සරලම අර්ථය ඉමින අධිකාරේන, නැත්තම් මා විසින් සිද්ධ කරන්න දිච්ච මේ අධික සත්කාරය. මේ සත්කාරය වෙන කිසි කෙනෙක්ට නෙවෙයි, මහා බෝසතාණන් වහන්සේ සිද්ධ කරන්න දුනේ. ඒ සත්කාරය සිදු කරන්න දුනේ තුලෝකාගෘ භාගතුන් වහන්සේට. කතේන පුරිසුත්තමේ මහා පුරුෂෝත්තම තුලෝකාගෘ භාගතුන් වහන්සේ නමකට තමයි ඒ අධික වූ සත්කාරයේ සම්මානනෙ පවත්තන්නේ දුනේ. සබ්භඤ්ඤුතං පාපනිත්වා තාරේමි ජනතං බහු. මෙන්න මේ හේතුව මට මේ සත්කාරයේ හේතුව සර්වඥතාඥානේට එක්හස වීමට පැමිණීමට බොහෝ ජනතාව සස්තරෙන් ඈතර කරවන්න හේතු හදාගන්න හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. පින්තුනේ, පැත්තමිනී කරලා බලන්න මේ ප්‍රතිඥාව, මේ මහා සත්‍ය අපි හැමදාම බොහෝ දුරට කරන්නේ මේ ප්‍රතිඥා ඛණ්ඩනය කරන එක, බින්දනය කරන එක, ඡේදනය කරන එක, උගුලවා හරින එකමයි. ජීවිතේ ඔයත්තෝ යම් කෙනෙක්ට යම් විදිහකින් ප්‍රතිඥාවක් දුන්නා නම් ඒ මනුස්ස ධර්මයේ පීතියව හැම දෙනාම දිවි හිමියෙන් ඒ ප්‍රතිඥාව ප්‍රතිස්ථාපනය කරන්න, ස්ථාවර කරන්න, ස්ථිර කරන්න උත්සාහවන්ත වෙන්න ඕන. එහෙනම් මේ බුදු කෙනෙක් නිර්මාණය කරන ගමනේ, එහෙම නැත්නම් මහා බෝසතාණන් වහන්සේ නමක් නිර්මාණය කරන ගමනේ පළමුව තියෙන ප්‍රතිඥාව. ඒ ප්‍රතිඥාව ඉමිනා අධිකාරේන, නැත්නම් මේ සිද්ධ කරන්න දිච්ච සත්කාර සම්මානයන් තුල මට මෙහෙම වේවා කියන ප්‍රාර්ථනාව. මහා ජන සමාගමකට ප්‍රතිඥාව දුන්න කාය සාක්ෂියේ කිසි කෙනෙක් හිටියේ නැහැ. නමුත් මම හුදකලාව මේක දිගු එකහස් වෙලා තියෙනවා. සංසාර සෝතං චින්දිත්වා විද්ධංසෙත්වා තයෝ භවේ ධම්මානංච සමාරුය්‍යා
සත්හාරේ සංසදේවකේ සංසාර නැමති ශ්‍රෝතය සිඳනවාමයි, තුම් භවයම විනාශ කරනවාමයි, දහම් නැවට නැගී දෙවියන් සහිත ලෝකයා ඒ නැවෙන් එතර කරනවාමයි. එතකොට අද මේ ලෝකේ ඔයත් හැමදෙනාම යම් ප්‍රතිඥාවක් දෙද්දි, යම් කිසි පොරොන්දුවක් දෙද්දි උත්සාහවන්ත වෙන්න, අනිවාර්යෙන්ම ඒ පොරොන්දුව ඉෂ්ට සිද්ධ කරලා දෙන්න. මේ වගේ මේ බලය අඩු වෙලා තියෙනවා. බොහොම කනගාටුයි සමහර සාධනීය ධර්ම, සාරාණීය ධර්ම, උත්කෘෂ්ඨ ධර්ම, ප්‍රණීත ධර්ම, හරිම සුන්දර ධර්මතා මිනිස් සමාගමෙන් වෙනත් කට්ටිය අරගෙන තියෙනවා. තිරිසං හිත්තිය නැත්තෝ, අදම හිත්තිය නැත්තෝ, නරුම හිත්තිය නැත්තෝ, කෛරාටික ඇත්තෝ, ගුහක ඇත්තෝ, විශේෂයෙන් බොරුකාර ජීවිතවලට එක්හාසු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ හානිය පිංගතුනි කෙලවරක් නැහැ. සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රණීතතා විශේෂතා, ඒ විශේෂතා ප්‍රණීතතා යම් යම් සංවිධානවලට එක්හාසු කරගෙන, ඒ පදනම් වලට එක්හාසු කරගෙන තියෙනවා නම්, ඒ සර්වඥතා ඥානය නැත්තම් මේ ආර්ය ධර්මතා, දැන් ඔයත් දන්නව අතීතයේ තිබ්බා මේ වර්තමානයේ තියෙන සංවිධාන අප විවේචනය කරන්නේ නේ, ඒව අවශ්‍ය නැහැ. විභජ්‍යවාදී කියලා පිරිසක් හිටියා. එතකොට අදටත් ඔය දෙකට තුනට නැති වචන කියද්දි, එහෙම නැත්තම් දෙපැත්ත කැපෙන වචන කියද්දි, මෛත්‍රී කරුණා විරහිත කිසිම සාධනීය ලකුණක් නැති අවපක්ෂයේ අදහස් තියෙන කෙනෙක්ට අපි බනින්නේ මෙයා නම් විභජ්‍යවාදියෙක්, මේ නම් විභජ්‍යවාදී අදහස් තියෙන්නේ කියලා. ඒකට හේතුව මේ විභජ්‍යවාදී කියන එක ශ්‍රේෂ්ඨ ක්‍රියාන්විතයක්, එක්කාසාවක්. ධර්මාශෝක මහරජ්ජුරුවෝ පාපී පිරිස 80,000 60,000ක් ශාසනයෙන් නිරපන්න, ඒ හැමදෙනාගේ මේ විමසුවේ තලෝකාගෘ භාගතුන් වහන්සේ මොනවාදීද කියලා. ඇත්තටම තලෝකාගෘ භාගතුන් වහන්සේ විභජ්‍යවාදී. ඒ විභජ්‍යවාදී නැත්තම් ධර්මයේ විභජනය කරන නිසා, බෙද බෙදා දක්වන නිසා, ශාසනයේ බෙදමින් පිරිසට හඟවන නිසාම තලෝකාගෘ භාගතුන් වහන්සේ විභජ්‍යවාදී. නමුත් ඒ විභජ්‍යවාදී කියන ඒ ප්‍රණීතතාවේ ශ්‍රේෂ්ඨ භාවය පිරිසක් අරගෙන නටපු නාඩගම, ශාසනය විවේචනය කරපු විදිහ, ඒ වගේම ශාසනයට ගරිහා කරපු විදිහ, විනය අරගෙන ඒ විනය තියෙන පුංචි පුංචි කාරණා මතු කරමින් කරපු හානිය අතීතයත්ව දන්නවා. එතකොට පිංගුතුනි, මේ වගේ මේ ශාසනික ප්‍රණීත වචන අදටත් මෙනෙහි කළ බලන්න, මේ පොරොන්දුව කියන එක කොච්චර ශ්‍රේෂ්ඨද, උත්කෘෂ්ටද, වටිනවද. හැබැයි මේ දේශපාලන පිරිස් මේවා ක්‍රීඩාවට අරගෙන, සෙල්ලම් කරන්න අරගෙන, අද මේ ප්‍රතිඥාව කියන එක, පොරොන්දුව කියන එක මහා විනාශකාරී දෙයක් විදිහට, නැත්තම් කපිටක මේ ප්‍රතිමූර්තිය විදිහට, මායාවක ප්‍රතිමූර්තිය විදිහට තමයි අපෝ පොරොන්දුද. මෙයත් මේ දේශපාලන ගණයට එක්හාසු වෙච්ච කෙනෙක් නේ කියන මේ ගණයට ඇදලා දාලා තියෙනවා. එතකොට මේ සුන්දර ප්‍රණීත ධර්මතා අරගෙන සදහැති බෞද්ධයන්ගේ ජීවිතත් එක්ක, අවංක පිරිසත් එක්ක සෙල්ලම් කරපු නිසා, එයත් රවට්ටපු නිසා, මේ ප්‍රණීත බරසාර අර්ථ වගුරුවන ඒ වචනවල වටිනකම, ශ්‍රේෂ්ඨත්වය නැති වෙලා ගිහිල්ලා. මේවා තමයි කොසල් මහරජුරන්ගේ හීන. රන් තැටියෙක අසෝචි දමපු ස්වභාවය තමයි මේ වගේ පාතුර්භූත වෙන්නේ, පෙන්නලා දෙන්නේ. ඉතින් පිංගතනේ, මේ ප්‍රණීතතාවය තුළ මහා ප්‍රතිඥාවම සත්‍ය, ඒ ප්‍රතිඥාවේ සත්‍යයේ ප්‍රතිපදාව කෙස් ගහක අගතරන්වත් අසත්‍යයක් නැතුව, දීපංකර දසබලධාරී සර්වච්ඡන් වහන්සේගේ පටන් එක්කාසු කරගෙන එන්න යෙදුනා. ඒ හැම දෙනාම ඒ ප්‍රතිඥාවට සාපේක්ෂව උත්තර ලබලා දුන්නා, මේ තැනැත්ත බුදු වෙනවා, මේ තැනැත්ත බුදු වෙනවා, මේ තැනැත්ත බුදු වෙනවා කියලා. එතකොට මේ ගැඹීරතාවය ඔයත් නැවත නැවත ගැඹුරින් මෙනෙහි කරන්න ඕන. මේව තවත් ටිකක් සරල කරගත්තොත් පිංගතුනි, තලෝකාගුරු භාගතුන් වහන්සේ අපි අඳුර ගන්න ඕනේ. ඒ අඳුර ගන්න අහස සිමින මහා ප්‍රතිමා හදන්න අවශ්‍ය නැහැ. පිංගතුනේ, අපි මේ ලෝකයේ දෙස යම් විවරණාත්මකව,
යම් මෙනෙහි කිරීමක් එක්ක බලන්නම අවශ්‍යයි. මෙනෙහි කළ බලන්න. වෙනත් තැන්වල ඒ ආගමික නායකයෝ ඉන්නවා. ඒ නායකයන්ගේ ප්‍රතිරූපය ඔසවන්න ඒ පිරිස 88 රියනක් උසට ප්‍රතිමා හදන්නේ නැහැ. එයත් නිහඬව ඒ ප්‍රතිරූපය ඔසවන විදිහ අපට හිතාගන්න බැහැ. සමහර වෙලාවට ඒ ඉංග්‍රීසි ජාතිකෝ වේවා එයත් නිතරම උච්චාරණය කරන්නේ හැම ව්‍යසනයකදීම හැම කරදරයකදීම හැම විපතකදීම මයි ගෝඩ් නැත්තං දෙවියන් වහන්සේට යදින ගතියක් ඉංග්‍රීසි වචන හසුරුවමින් ඒවා අද සමහර වෙලාවට මේ සිංහල ඇත්තොත් පාවිච්චි කරනවා නොදැන හුරුවට එක්කාසු වෙන තියෙන කැමැත්ත නිසාම. එතකොට එයත්තුන්ගේ ආගමික නායකෝ චුට්ටක් මෙනෙහි කරලා බලන්න මේ සිව එහෙම නැත්තං ඒ වගේ සලකුණ ඔයත් දන්නා වැඩිහිටියත් දන්නවා මේ ශරීරයේ ලැජ්ජහසගත ස්ථානයක් සලකුණක් වශයෙන් අරගෙන ඒක ඔසවන එසවිල්ල අපි ඒවා ගරිහාවට භාජනය කරනවා නෙවෙයි. ඒවා නිර්ාර්ථකයි. ඒවා කෙනෙක්ට දරුවෙක්ට පාදල දෙන්න බෑ පුතේ මෙන්න මේක මෙහෙමයි කියලා. එතකොට ඒ ආගමික වශයෙන් ඒ පිරිස ඒවා නගා සිටුණු හරි පුදුමයි. පිංගතුනි සාන්ත නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙස ඔයත්තෝ විවර කරගත් මනසින් උත්ව බලන්න. මේ ලෝකයේ තමස්සේ අඳුර පබංකර භාවයට පත්කරවමින් නසලමින් විද්වංසනය කරමින් විනාශත්වයට පත්කරවමින් මහා ආලෝක පුඤ්ජයක් උදෑසන හටගන්නවා. ඒක තමයි මේ ලෝකේ කර්තෘ. එයා නැතනම් මේ ලෝකේ සියල්ල නිෂ්ක්‍රීයයි, අක්‍රීය වෙනවා. ඒ තමයි සූර්ය මණ්ඩලේ. එතකොට මේ ලෝකේ ප්‍රබලම ජවය, ප්‍රබලම බලය, ප්‍රබලම ශක්තිය, ප්‍රබලම රැකවරණය සූර්ය මණ්ඩලයමයි. ඒ සූර්ය මණ්ඩලේ නැතිනම් අපි හැම දෙනාගේම පැවැත්ම එක මොහොතක්වත් එක්කාසු වෙන්නේ නැහැ. එහෙනම් අපි සීතලෙන් මිදිලා මහා විනාශයක් ඇති කරගනීවි. මේ ගහකොළ මේ විදිහට නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම රාත්‍රී කාලයේ අපට යම් අඳුර දුරනන ගතියක් පහළ වෙනවා නම් ඒ වගේම මේ පාරිසරික සාධක සමහන් කරන ගතියක් අපගේ ශරීරයට යම් වෙනස්කම් ඍතු ගැන්වීම ආදී කටයුතු සම්පාදනය කිරීමේ ජවය සම්පාදනය කරන චන්ද්‍රමණ්ඩලයමයි. මේ දෙක මේ ලෝකේ අපිට කොච්චර පිහිටද කොච්චර බලපෑමක් තියනවද කියලා දන්නවා. මුදුනෙන් තියෙන ඉහලෙන් තියෙන සූර්ය මණ්ඩලයට යම් ආපදාවක් පැමිණුණාම යම් කරදරයක් ආව වෙලාවක යම් පීඩාවක් ආව වෙලාවක යම් අකටුත්තක් සිද්ධ වෙච්ච වෙලාවක ඒ ගමම් මගට හිරිහැර වෙච්ච වෙලාවක ඒ සූර්ය මණ්ඩලයේ කාගේ පිහිටද පැතුවේ කාගේ පිළිසරණද පැතුවේ කාගේ ආරක්ෂාවද පැතුවේ කාගේ රැකවරණයද පැතුවේ අපි සමහර වෙලාවට මේ ලෝකය දකින්න නැතුව මේ ලෝකයේ පොඩි පොඩි ජාතිත් එක්ක හැපි හැපි හිටියාට පිංගුතුනි මේ බලන්න මේ ලෝකයේ අඳුර නසාලන සූර්ය මණ්ඩලයේ දවසක වෙහෙසකර භාවයට පත් වුණා දවසක ග්‍රහණයට නතු වෙනවා දවසක විපතකට සම්බාධයකට එක්කාසු වෙද්දී ඒ පිහිට රැකවරණය ලබාගත්තේ තුලෝකාගුරු භාගතුන් වහන්සේගෙන්මයි. අපේ ශාන්තනායක බුදුරජාණන් වහන්සේ ඉන්න ස්ථාවරයේ ඉන්න තැන ඔයත්තුන්ට වෙන විශේෂ අටුවා ටීකා වලින් එක්කාසු කරන්න අවශ්‍ය නැහැ. චන්ද්‍ර මණ්ඩලයේ අපි බොහෝ දුරට මේවා ඉහලින් තියාගෙන ඉන්න සමහර දෙවි දේවතාවෝ වැඳ වැඳ යනවා. සූර්යාගේ එකම පිහිට එකම පිළිසරණ එකම රැකවරණ එකම ආරක්ෂාව එකම සැනසීම උනේ තුලෝකාගුරු භාගතුන් වහන්සේමයි. ඒ එතනදී ඒ සූර්ය මණ්ඩලය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම තුලෝකාගුරු භාගතුන් වහන්සේ සරණ යනවා. සම්බාධ පටිපන්නෝස්මීන් තස්සමේ සරණං භවති. මට බාධාවක් ආවා බුදු පියාණනි. මට කරදරයක් ආවා බුදුරජාණන් වහන්සේ. මට පිළිසරණ වෙනසේක්වා. ඊට පස්සේ ඒ ස්වබාධාමේ ඊළඟ ඒ සූර්යාට බලපෑම් කරපු ඊළඟ තැනත්තට දැනුම් දෙන්නේ
බුදුරු ලෝකයට අනුකම්පා කරන මුදාහරින්න. අපි මේ මහා කේන්දර පස් යන සූර්යාගෙන් අපලලු රවි දෝසලු. රවිගේ දෝසේ නෙවේ රවිට හටගත්ත දෝසවලට බුදු කරුණාවමයි පිහිට. එහෙමනම් පිංගතුනේ මේ ලෝකේ හැම දෙනාම පිහිටගත්තේ බුදුරජාණන් වහන්සේගෙන්, චන්ද්‍රමණ්ඩලයේ දවසක පිහිට ගන්නවා බුදුරජාණන් වහන්සේගෙන්. ඒ වගේම මේ ලෝකේ දඩබ්බරය, මේ ලෝකේ මහා භයානක හැම දෙනාම අපි මාරදිව්‍ය පුත්‍රය කියලා හඳුනනවා. එහෙම නැත්නම් පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක් කියමු. මේ මනුස්ස ලෝකයේ මනුස්සෙක් ප්‍රඥාවෙන් අවදි වෙන්න සෝදානම් වෙද්දි විදේශ රටකින් නෙවෙයි, ඔයත් ඒ භාෂාවට හරි කැමැති, මේ දෙවියෝ කියලා කියද්දී ඔයත් අකමැති, හැබැයි පිටසක්වල ජීවීන් කියද්දී හා ඒක ඔයත්තුන්ගේ හදවතට ගැලපෙනවා. ඒ සුද්ධොත් එක්ක යන ගමනට ඒ වචනය ප්‍රණීතයිලු. දේව කියන වචනය, බ්‍රහ්ම කියන වචනය සාසනික අනුලෝමිකයි. සාසනයට ගැලපුණාට සුද්ධොන්ට ගැලපෙන්නේ නැතිලු. එතකොට මේ පිටසක්වල ජීවීන් සමාගමක්, ඒ පිටසක්වල ජීවීන්ගේ බලය අතික්‍රමණය කරන සමර්ථය මේ මනුලෝ වැසි මිනිස්සෙක් කියලා අසංකේයයක් පිරිස විශේෂ විශේෂ ආයුධ අරගෙන එක්කාස වෙච්ච ගමනක් තියෙනවනේ. මෙන්න මේ ගමනේ අභීතව උන්වහන්සේ මේ බුදු නොවිච්ඡාත්ම භාවයේ තුල, සිද්ධාර්ථ ආත්ම භාවයේ තුලම ඒ පිරිස මතනය කරන්න සමර්ථ වුණා. ඒ මතනය කරන්න උන්වහන්සේගේ ජවය, උන්වහන්සේගේ ශක්තිය ධර්මයේමයි. උන්වහන්සේ ජවය හදාගත්තේ කොහොමද? අද මා ළඟ යුද බට සේනාවක් නැ, යුද වාහන නැ, ප්‍රහාරක යාන නැ, ප්‍රහාරක නෞකා නැ. හැබැයි මම මේ ප්‍රහාරය එක්කාසෙනවා කියලා දන්නවා. අනාගතයේ දවසක මට මේ පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයකට, එහෙම නැත්නම් මෙහෙම මහා භයානක ප්‍රහාරයකට එක්කාසු වෙන්න වෙනවා කියන එක මම දැනගෙන හිටියා. එනිසා මං අභ්‍යන්තරයෙන් ආයුධ හදාගත්තා. මගේ ආයුධ තමයි දාන පාරමිතාව. ඒක හොඳ ආයුධයක්. ඒ ආයුධයෙන් ගහන ගැහිල්ල මේ ලෝකයේ අධර්මවාදී කිසි කෙනෙක්ට හිත පියවර පවතින්න බෑ. ඒක උන්වහන්සේ මේ නතු කරා මතු කරා. කොහොමද මතු කරේ පිංගුතුනේ? මේ මහා පොළවට උන්වහන්සේගේ ශ්‍රේහස්තේ දිගු කරලා විමසීමක් කරා. ඒ මහී කාන්තාව, දැන් නිහඬ වෙන්න බෑ ඔබට. දැන් නිස්සද්ද වෙන්න බෑ ඔබට. ඔබ දැන් උත්තරයක් සම්පාදනය කරන්න ඕන. මේ පිරිසට එරෙහිව මම මේ දානේ කියන ආයුධය සම්පාදනය කරපු විදිහ නුඹ දන්නවා. මේ මහා පෘථිවි තලයේ, මේ මහා පෘථිවිය පරදෝමින් මං අතීතයේ මේ ආයුධය මෝහක් කරා. මේ මහා පොළොවට වඩා මං මගේ ශරීර මාංශය දීලා තියෙනවා නේද? නිහඬ වෙන්න එපා, නිස්සද්ද වෙන්න එපා. දැන් ඔබ උත්තර දෙන්න කියද්දී මේ පෘථිවි ගර්භයේ තියෙන මහා ගින්න මහා පොළොව පුපුරගෙන පැලි පැලි ගිනි කඳ ස්වරූපේ මතු වෙවි. ඒ සක්වල ජීවීන් වෙතාව. හැබැයි මහා බෝසතාණන් වහන්සේ වෙත සිසිල් පැම් පොදක් කියනවා වගේ අර පිරිසට මහා පොළොව පුපුර පුපුරා පෘථිවි ගර්භයේ තියෙන මහා ගින්න එක්කාසු වෙද්දී සක්වල ජීවීන්ට නෙවෙයි වෙන කිසිම ජීවියෙක්ට එතන ඉන්න බැරි වුණා. එතකොට උන්වහන්සේගේ ආයුධ උනේ මේ දස පාරමිතාමයි. මේවා හොඳ ආයුධ පිංගතුනේ. නරක ජාතීන්ට පහර දෙන්න, නරක ජාතීන් විධ්වංසනය කරන්න, නරක ජාතී ප්‍රතිබාහනය කරන්න මේවා හොඳම ආයුධ. මේට එහා අපි ඔය හදාගන්න මල්ටිපැරල් ආයුධ, එහෙම නැත්නම් ඔය බිම් බෝම්බ, පරමාණු බෝම්බ, මේවා සාර්ථක ආයුධ නෙවෙයි. ඒ ආයුධවල තියෙන ද්වේෂය, ඒ ආයුධවල තියෙන රාගය, ඒ ආයුධවල තියෙන මෝහය, ඒ ආයුධ ගහද්දී පරම්පරා ගණනාවක්ම විනාශ වෙවි. ඒ ඉපදෙන පරම්පරාව පවා ජාන දෝෂයන්ට ලක් වෙලා වැත දන්නවා. හිරෝෂිමා නාගසාකි තුල ඒ හෙළප පරමාණු බෝම්බවල විපාක. හැබැයි මේ ආයුධ වලින් ගහද්දී, මේ ආයුධ වලින් දුන්න පහර නිසා අදත් මේ ලෝකේ සනීපයි, අදත් මේ ලෝකේ නිවිලා
අදත් මේ ලෝකයේ සැනසීමට පත් වෙලා. එහෙමනම් පින්වතුනේ කොහෙදෝ කොහෙදෝ පිරිසක් වෙන වෙන තම තමාගේ ශාත්‍රුන් වහන්සේලා ඔසෝනේ සැවිල්ල. සියල්ල මෙයාට කළ හැකි සියල්ල මෙයාගේ වශයේ පවතින්නේ සියල්ල මෙයාගේ නිර්මාණමයි කියලා මේ අවිද්‍යාව පෙනිපෙනි අධර්මයේ පෙනිපෙනි ඒ ඇත්ත තුලේ ධම තියෙනවා. ඒ ධමෙන් ඒ විදේශික ඇත්ත පිටපනින්නේ නැ කොච්චර තාක්ෂණෙ දිනුනු නැ කොච්චර සල්ලි මිල මුදල් තිබ්බත් ඇත්ත වේල් පහක් ආගමික කටයුතු වලට එක්කාසු වෙමින් එව නැත්තම් අනිත් ආගමික කටයුතු වල එක්කාසු වෙමින් ඇත්ත ඒ ශාත්‍රුන් වහන්සේ ඔසවනේ සෙවිල්ල. හැබැයි අපි ඔසවනෝ ඒ අපි ඔසවන්නේ සිමෙන්ති බදාම වලින්. අපි මහා කළුගල් වලින් අපේ ශාත්‍රුන් වහන්සේ අසු වටරේනට ඔසවනෝ ඒක සාදු සාදු වටිනවා. අපිත් උදව් කරනවා. අපිත් කියනවා මේ හැම දිනාටම තමන්ගේ ශාත්‍රුන් වහන්සේගේ ප්‍රතිමා පෙති පිළිම දාගැප් හදනවා නම් ඒ හැම දෙයකටම සාදු සිතින් එක්හසු වෙන්න. හැබැයි තමන්ගේ ශාත්‍රුන් වහන්සේ තවත් පැත්තකින් ඔසවා ගන්න ඕන. ඒ පැත්ත තමයි ආධ්‍යාත්මික පැත්ත. අර ඇත්තෝ ප්‍රතිමා විදිහට ඔසවගත්තේ නැතුණාට ඇත්ත ආධ්‍යාත්මික විදිහට ඔසවගෙන ඉන්නවා. පිංගතුනි ඇත්ත සතුටින් ඉන්නවනම් එකට දෙවියන් වහන්සේ සියලු පාපයන් ගන්නවා කියලා හරි පව් සමා කරනවා කියලා හරි යම්ම හේතුවකින් ඇත්ත සතුටින් ඉන්නවනම් අපගේ නෛයානික ධර්ම තුල ඇයි අපට සතුටින් ඉන්න බැරි? ඇයි අපට ප්‍රමදිතව ඉන්න බැරි? මෙනී කියලා බලන්න. මේ බුද්ධ ශාසනයේ හැම ක්‍රමයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා අඩමසයකට සැරයක් එව නැත්තම් දින 14කට සැරයක් චාතුද්දසි දින 15කට සැරයක් පන්න රසි මේ පොය සීමා මාලිකයකට එක්හසු වෙලා තමන් වහන්සේලාගේ මෙන්න මේ පව් සමා කරගන්න ගතිය. ඒක පව් සමා කරගන්නවා කියන එකම නෙවෙයි. ඒ පව් පිළිබඳ වෙච්ච වැරදි පිළිබඳ යම් ප්‍රකාශනයක් පත්කිරීමක් සිදු කරනවා. මේ ප්‍රකාශනය ඔයත් දන්නේ නැහැ. ඕකාස අහම් බන්තේ සබ්භාපත්තිව ආරෝචයමි. ස්වාමිනි අවසරයි, මම මගේ සියලු වැරදි වහන්සේට කියනවා. ඔයත් වැරදි මලු ගහලා ගැට ගහලා හදවතේ රුවාගෙන පුරවගෙන බරයි. මහපොළොවේ අඩිය තියද්දී මේ මහපොළොව දෙකට පැලන ගානට ඔයත් මහා බරකින් අඩිය තියන්නේ. ඒ බර කරුණාවෙන් බර වෙලා නෙවෙයි. ඒ බර මෛත්‍රියෙන් බර වෙලා නෙවෙයි. ඒ බර දානෙන් බර වෙච්ච බරවීමක් නෙවෙයි. හිත යට වැතු අකුසල් තියෙනවා. හිත යට වෙච්ච පව්කම් තියෙනවා. ඒ පව්කම් ලෙහන්න බෑ. ඒ ලෙහලා මේ සමාජයට දුන්නොත් එහෙම තමාගේ පාපී භාවයෙන් කොච්චර තමන් පහලට ඇදලා දායිද, කොච්චර තමාව එක්හාසු කරගනීද කියලා බියයි. පින්තුනේ මෙන්න මේ ස්වභාවයේ භික්ෂු ජීවිතේ නේ. භික්ෂුන් වහන්සේලා තමාගේ වෙච්ච පාපයන් උදෙසන සමර්ථයි. දනුන් දෙන ස්වාමීනි මගේ වැරදි සිද්ධ වුණා. පස්සසේ ආවසෝතාපත්තියෝ ඇවැත්නි, ඔබ ඔබේ වැරදි දකිනවාද? ආම බන්තේ පස්සාමි, එහෙමයි ස්වාමීනි, මම මගේ වැරදි දකිනවා. ආයතෙන් ආවසෝ සංවරේ යාති, වෙච්ච දේ සිද්ධ වෙලා ඉවරයි. මත්තට ඉදිරියට ඔබ සංවර වෙන්න. ආම්බන්තේ සංවරිස්සාමි, එහෙමයි ස්වාමිනි, මං සංවර වෙනවා. මෙන්න මේ විදිහේ මේ භික්ෂුන් වහන්සේ තමන් වහන්සේට වන වැරද්ද කල්යාණ මිත්‍රයෙට උදෙසනවා, දැනුම් දෙනවා. මේ දැනුම් දීම අනිවාර්යයෙන්ම බුද්ධ ශාසනය කරන්න ඕන. එහෙම නැතුව පිහිටක් පිළිසරණක් නැ. කවදා හරි ඒ භික්ෂුන් වහන්සේ අරිහත්ත්වයේ බලාපොරොත්තු වෙනවා නම්, ඒ භික්ෂුන් වහන්සේ විසුද්ධිය අපේක්ෂා කරනවා නම්, ඒ භික්ෂුන් වහන්සේ සමාධියේ චිත්ත ඒකාග්‍රතාවයේ චිත්ත වශීභාවයේ බලාපොරොත්තු වෙනවා නම්, දවසක ඒ භික්ෂුන් වහන්සේ මේ මහා සංඝරත්නයට දැනුම් දෙන්න වෙනවා තමන් වහගත්ත වැරදි. ඒ වහගත්ත වැරදි පාලියෙන් උච්චාරණය කරද්දී රත්ති පරියන්තං න ජානාමි, තමන්ට මතක නැතිනම් දැනුම් දෙනවා න ජානාමි, දන්නේ නෑ, රත්ති පරියන්තං ඉක්මවා ගිපු රාත්‍රේ, ආපත්ති පරියන්තං න ජානාමි, මට වෙච්ච වැරදි කොච්චරද කියලා මන් දන්නේ නෑ.
රත්ති පරියන්තේ වේමතිකෝ. මට මම මේ වැරදි වහපු රාත්‍රීන් ගැන මට සැකයි. ආපත්‍ති පරියන්තේ වේමතිකෝ වෙච්ච වැරදි සම්බන්ධයෙන් කොච්චරද කියලා වැරදි සම්බන්ධයෙන් මට සැකයි. රත්ති පරියන්ත නසරාමි, මගේ හිතට සටහනක් එන්නේ නෑ ස්වාමීනි. මේ මෙනෙහි කිරීමක් නස්සරණය කරන්න බෑ මම මේ වැරදි වහගෙන ගියපු කාලේ. ඒ වගේම ආපත්‍ති පරියන්ත නසරාමි, සටහනක් එන්නේ නෑ මං කරපු වැරදි. මෙන්න මේ විදිහට තමන් කවදා හරි හංගගෙන හිටියානම්, හිතන අවුරුද්දක් ඒ වැරද්ද හංගගෙන හිටියානම්, ඒ අවුරුද්ද සැක නැතුව තමන් හදවතේ රුවාගෙන දරාගෙන මේ විදිහේ වැරදි ගැන යම් දැනුම් දීමක් සිදු කරන්න අවශ්‍යයි. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා තැනැත්තට දනුවමක් දෙනවා. චාරත්තම් මානත්තම් ඔබ යම් පමණකට මේ වැරදි වහගෙන හිටියාදන් ඒ හැම රාත්‍රියකටම ඔබට දනුවමක් උරුමයි, මානතක් තියෙනවා. පින්තුනේ, ඔයත් කවද්ද තමන්ගේ වැරදි කිව්වේ? කවද්ද තමන්ගේ අකුසලයන් පිළිබඳ හෙලිකිරීමක් කරේ? ඒවා හදවතේ රුවාගෙන මහා බරකින්. එතකොට මේ ශාසනික ක්‍රමයක් තියෙනවා පින්තුනේ. කල්‍යාණ මිත්‍රයන් ඉදිරියේ තමන්ගේ දෝෂයන් හෙලි කරන්න. මේවා බොහොම ලස්සනට අතීතයේ සිද්ධ කරා. අද ක්‍රමයේ වැලකිච්ච නිසා ඔයත් තෙල් වැකී ගිය නළල රැලි ගන්නලා දෙමෙබ හකුලවාගෙන ඇස් යටට හරවගෙන මහා පෞරුෂයකින් තෙජවත් භාවයකින් උක්කර්ෂවත් භාවයකින් තොර වෙලා නිෂ්ප්‍රභාව ශෝකීව හරියට හිඟන ස්වරූපින් තමයි අපි ඇවිදින්නේ, හැසිරෙන්නේ. ඇහුවොත් භාවනා කරනවා, ප්‍රතිපත්ති පුරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා, ස්වාමීනි මම පරාදයි, ස්වාමීනි මට වැරදුනා, ස්වාමීනි මේ මිනිස් ගුණධම ඉක්මවා වරද මාව යට කරගෙන ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා, ඒ මානවකේ ඔබ දකින්නවද, ඔබට පෙනෙනවද වැරද්ද ඔබව ආක්‍රමණය කරා කියලා, වැරද්ද ඔබ යට කරගෙන ගියා කියලා, වැරද්දට ඔබ පෙරදුනා කියලා, ඔබේ මිනිස් ගුණධම් සේදීමකට ලක් වුණා, අවපක්ෂයට හැරුණා, වැරදකාරී භාවයේ ඔබව ප්‍රකෘතිමත් භාවයට පත් කරන්න ඉඩ දුන්නේ නැහැ කියලා ඔබ දකිනවද? එසේ ස්වාමීනි මං ඒක දකිනවා. වරද මාව ඉක්මවා ගියා, වරදට මං යට වුණා, වරදෙන් නැගිටින්න මට අවස්ථාවක් ලැබුණේ. මෙන්න මේ දැකීම සත්පුරුෂ භාවයක්. මේ දැකීම ශ්‍රේෂ්ඨයි. ඒ දැකීම තුළ හිත පිරිසිදු වෙනවා, හිත සුද්ධ පවිත්‍ර වෙනවා. සුද්ධ භාවය මත්තට හිතේ කුහක භාවයේ නැති වෙන්න හේතු නිර්මාණය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ පිරිස ඇවිල්ලා දැනුම් දෙනවා, ස්වාමීනි වැරදුනා, මගේ මිනිස් ආත්ම භාවයේ නුමනා ලැබීමක් මනා ලැබීමක් නෙවෙයි. ඒ වගේම ගුණච්චෙව්වා අභික්ඛන්තං භෝගෝතම අභික්ඛත්තං, ස්වාමීනි මනාමයි, ස්වාමීනි මනාමයි, ස්වාගතං වතමේ ආසේ, මාගේ පැමිණීම යහපත් පැමිණීමක්, මේ මනුස්ස ජීවිතයට එක්හාසු වීම වටිනවා යහපත්. ස්වාමීනි මම මේ ධර්මයේ දැකගත්තා, මගේ ආත්මය නිෂ්ප්‍රභව නැහැ, මම ණයට ජීවත් වෙන කෙනෙක් නෙවෙයි, මම කත කිච්චං කරපු වැඩ කටයුතු මට ආයේ මුකුත් කරන්නේ නැහැ. මෙන්න මේ විදියට අරිහත්ත්වයේ සම්බන්ධයෙන් නැත්තම් තමාගේ ආත්මීය සුබර භාවයේ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා දැනුම් දුන්නා. ඒ වගේම දුක්ඛිත භාවයක් දැනුම් දුන්නා, ස්වාමීනි පෙරදුනා, ස්වාමීනි වැරදුනා, ස්වාමීනි වරද මට තේරුම් ගන්නම බැරි වුණා, මං ගොඩාක් දුර මේ වැරද්ද අරගෙන ගියා කියලා දැනුම් දුන්නා. භික්ෂුන් වහන්සේලාටත් එහෙමමයි. ඒ හැම තැනකදීම ඒ සත්පුරුෂ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පළමුව විමසන්නේ, ඔබ දකිනවාද, ඔබේ වැරද්ද දකිනවාද, ඔබට පේනවාද අඩුපාඩුව? හැබැයි ඔය ඇත්තෝ බොහෝ දුරට හිතින් ගලප ගලපා ගලප ගලපා මිනී කරන්නෙම නෑ. අරයත් කරානේ, අරගොල්ලොත් කරානේ, මල්ලිකා දුන්න අසද්දෘශ මහාදානය ගැන නෙවෙයි ඔය ඇත්ත මිනී කරන්නේ, මල්ලිකාර නාන ලිඳ ළඟ හිටපු විදිය තමයි මිනී කරන්නේ. එද මේ විදියට වරදට අපි සලුපෙලි සකස් කරගන්න ගතියක්,
වරදට අපි උදාහරණ ගන්න ගතිය බොහොම ලස්සනට කරගෙන යනවා. හැබැයි පින්තනේ ඒක නෙවෙයි ජීවිතේ. ඒක නෙවෙයි ඇත්ත. අපි ඉන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟනේ. ඒ භාග්‍යතුන් වහන්සේ බුදු කරුණාව අඟුලි මාලට විතරද ගන්න පුළුවන්? ඒ භාග්‍යතුන් වහන්සේ බුදු කරුණාව පටාචාරාවට විතරද ගන්න පුළුවන්? ඒ භාග්‍යතුන් වහන්සේගේ බුදු කරුණාව කිසා ගෝතමීට විතරද ගන්න පුළුවන්? අපට ගන්න බැරිද? ඇත්තන්ගේ හිත සුද්ධ කරගන්නකො. ඒ හැම දෙනාම බුදු කරුණාවෙන් සිත සුද්ධ කරගත්තනේ. ඒ අඟුලි මාලලා ඊට පස්සේ ඒ තප්පණය වැරදි ගැන මෙනෙහි කර කර තැවීමට ලක්ුන්නේ. අද ඔය ඇත්තෝ මෙන්න මේ කොහෙදෝ හිත රඳවගෙන පිච්චි පිච්චි තැවි තැවි දෙවි දෙවි ශෝකාකූලව ව්‍යසනයකට පත්වලා වාසය කරන්නේ. ඒ ක්‍රමය වැරදි. කුකුස මේ බුද්ධ ශාසනයට අයිති දෙයක් නෙවෙයි. තප්පණය මේ බුද්ධ ශාසනයට අයිති දෙයක් නෙවෙයි. අකුසලයන්ගෙන් පීඩා විඳීම බුද්ධ ශාසනයට අයිති දෙයක් නෙවෙයි. වෙච්ච අකුසලයන් මෙනෙහි කර කර හදවතේ දෝමනස්ය හදවතේ දැවීම බුද්ධ ශාසනයට අයිති දෙයක් නෙවෙයි. මේ පුච්චල අලු කරලා වීසි කරන්න පුළුවන් ක්‍රමයක් මේ බුද්ධ ශාසනයේ තියෙනවා. ඔයත් වෙන්නේ නැහැ. ඇත්ත සාකච්ඡා කරන්නේ නැහැ. මේ හතර පස් දෙනෙක්ගේ ප්‍රශංසාවට කැමතිව ඇත්ත මුළු ආත්මෙම අඳුරේ තියාගෙන ඉන්නවා. කැමති නැද්ද පින්වතුනේ මේ අඳුරින් නැකටින්න, මේ අඳුරින් එළියට එන්න? ඒ ක්‍රමය මේ බුද්ධ ශාසනය තුළ තියෙනවා. ඉතින් පින්වතුනේ සාන්ත නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සසුනේ බුදු සව්වෝ මේ ක්‍රමයට අඩමසකට සැරයක් උපෝසථාගාරේ තමාගේ ආත්මය සුද්ධ කරගන්නවා. තමාගේ මහණ ජීවිතය අලුත් කරගන්නවා. ඒ අවද්දසල පොහොය විනය කර්මය කිරීමත් සමග ඒ දවස උපසම්පදා වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් විදියට සුද්ධ පවිත්‍ර වෙලා මහා තේජාන්විත භික්ෂු ජීවිතයක් අරගෙන සීමා මාලකෙන් එළියට එනවා. හැබැයි ඔය ඇත්තෝ හිර වෙලා. ඔය ඇත්තොන්ට ඒ හිතේ අකුසලයන්ගෙන් නැකටින්න බෑ. ඔය ඇත්තෝ ඒ අකුසලයන් ගැන යම් දැක්මක් ඇති කරගත්තත් ඒ දැක්ම එළියට එන්න දෙන්නේ නැහැ. හිතින් වහගෙන ඉන්නවා, නිතරම වහගෙන ඉන්නවා. අපට මතකයි එක තැනකදී ඒ අතීතයේ දවසක අපි චූටිම කාලේ මලගෙදරක ගියා. ඒ මලගෙදර ඉතින් ඒ කාලේ මහා ලොකුවට එම්බාම් කිරීම නැත්නම් බෙහෙත් ගැසීම එහෙම ලොකුවටම සිද්ධ වෙන්නේ නැහැ. යම් පමණකට සිද්ධ වුණා. මහා තාක්ෂණ දියුණුවනේ අපි ගම්මානවල ඈත පිටිසර බද වාසය කරපු ඇත්තුනේ. ඉතින් මේ කාලය තුල ඒ ස්වාමි පුත්‍රයා තමයි මිය ගිහිල්ලා හිටියේ. බිරිඳ ඒ මලකුණ ළඟ නැත්නම් ඒ මිනිය ළඟ ඉන්නවා ලේන්සියකුත් තියාගෙන. ඉතින් මේ නහයෙන් සැරවේ නැත්නම් නහයෙන් ඒ ඕජාව වැක් කරන දවසක් දෙකක් පරක් වෙලයි හිතපු දවසට තව දවසක් ඈතට ගියා. එතකොට දින ගැලන තමයි අර ඇත්තෝ ඒ ඖෂධ යොදලා තිබ්බ මිනිය කල් තියාගන්න. ඒ වැක් කරන හැම ඒ ඉස්මක්ම අර අම්මා රෙදි කෑල්ල අරන් පිහිනවා. ඒ පිහින ගමන් යම සුද්ධ කරනවා. නෑ මේ දිය ටිකක් මේ එන්නේ. යම කියන්නේ මේ මිනිය සැරවේ එන්නේ. ඒ නැත්තම් මිනිය පූයාව දැන් මේ මිනිය ඇතුලේ නරක් වෙලා මේක තමයි එන්නේ. ඒක මම මේ පිහිනව සුද්ධ කරනවා කියලා නෑ. ඒ මලකඳේ ඒ එන ස්වરૂපය පිහි පිහා වහනෝ. වහන ගමන් කියන නෑ මේ මුකුත් නෑ. එදේ අම්මත් අද මැරිලා. ඒ තාත්තා අපි චූටි කාලේ මැරුණේ. අද ඒ කවුරුත් නෑ. ඔයත්තොන්න පිළිකුල් මේක. ඔයත්තු අහද්දී මේ හොඳ ඉහළ තලයක ඉඳලා අපේ හිතේ මහා ජවයක් අරගෙන දැන් මේ පිළිකුල් සහගත දෙයකට ගෙනාවා. ඕකම තමයි ඔයත්තු කරන්නේ. හැමතිස්සෙම අකුසලයන් පිහිනවා. හැබැයි අකුසලයන් එන උල්පත නැත්නම් අකුසලයන් එන මූලික හේතුව ඔයත්තු ගලවන්නේ නැහැ. පිටින් ඒ අකුසලයේ සාර පිහපියා නෑ මේ ඒව කියන අකුසලයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඔයි කියන જાති මෙතන නෑ කියලා අපි මේ සමාජයට පෙන්වන්න යනවා. ඒ පෙන්වන්න යන ගමන පෙන්වතනේ වැරදි. ඒ ගමන හොඳ නෑ. ඒ ගමන තමාගේ ජීවිතයේ අඳුරකටමයි එක්කාසු කරන්නේ. මෙනි කරලා බලන්න. දැන් සමහර වෙලාවට මේ වයසක ආච්චිලා වයසක අම්මලා තාත්තලා කියනවා ඇති. දැන් මේක
මේ ගුවන් විදුලිය වැඩි කරගෙන ඉන්න ගමනේ අපට ඔව තේරෙන්නේ අපට ඔව තේරුම් ගන්න අමාරුයි. වැරදි පින්තුනි. ඒක නෙවෙයි ඇත්ත. ඔය ඇත්ත තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. දැන් අද මෙනී කළ බලන්න මේ වයස කම්මලා ටච් ස්ක්‍රීන් හොඳ දුරකථන පාවිච්චි කරනවා. ඕක මුණුපුරාගෙන් දහසරයක් අනේ ආච්චි යන්නකෝ මට පාඩම් කරන්න තන වැඩ තියෙනවා කියද්දිත් අනේ පුතේ මේක මේ කොහොමද මේකේ තෙරේට මගේ නම්බර් දැන් ওই වයස කාච්චිලා ළඟ ඉස්සර නම් තිබ්බ ඉනිය ගහගත්ත පම්මල්ලේ දාගත්ත ටෙලිෆෝන් පොතක් නම්බර් පොතක් අද ඔයත් ළඟ නැහැ. ඒවා දක්ෂ විදියට ඔයත් ඒ දුරකථනයේ බාගෙන තියනවා නැත්තම් සුරක්ෂිත කරගෙන තියනවා. ඒ වගේම සියලු ಜಾති සියලු විදියට නවීන උපකරණ පරිහරණය කරන ඔය සැටලයිට් රූපහණයක් වේවා ඔය ටච් ස්ක්‍රීන් තියෙන ජංගම දුරකථනයක් වේවා අලුත් නවීන පන්නේ වාහනයක ආච්චි ලස්සනට කියන පුතේ ඔය ලයිට් එකක් පෙන්නනවා නේද ඔය සීට් බෙල්ට් එක දාගන්න නැත්තම් දොර වැහිලා නැහැ ඒව සුරක්ෂිත කරගන්න ඔයත් කොච්චර උත්සාහවන්ත උනන්ද. ඒ වගේ මේ නවීන තාක්ෂණයේ පිළිබඳ මේ වයස කම්මට හිත දුවගෙන එක්හසු කරගන්න පුළුවන් නම් වයසක අපච්චට එක්හසු කරගන්න පුළුවන් නම් ඇයි මේවා බැරි පුළුවන්? ඔයත් අර බැරියාව කියන මේ මන්තරයක් මතුරගෙන ඉන්නවා. ඒ බෑ බෑ කියලා 108 වරක් කියන්න එපා. එතකොට ඒක යම් යදුමක් මන්තරයක් ස්ථාපිත වීමක් ස්ථාවර භාවයක් එන්න පුළුවන්. ඒ නිසා අම්මේ තාත්තේ ඔයත්තුන්ගේ ජවය මේ ඇහක් පේන්නේ නැහැ කියලා පැත්තකට විසි කරන්න එපා. ඔයත් මේ ක්‍රමේ වෙනස් කරගන්න. වෙනස් කරගෙන තමගේ අතීතේ සමහර වෙලාවට සමහර ජාති කියන්න අමාරුයි. ඒ කියන්න අමාරු හේතුව ඔයත්තුන්ගේ ජීවිතේන වැරදි. ඒක අම්මා කෙනෙක්. ඒ අම්මගේ අන්තිම දරුවෝ බේරගන්න උත්සාහවන්ත වෙනවා. ඒකට හේතුව අතීතයේ දවසක තමාගේ ස්වාමි පුත්‍රයාගේ යහළුවෙක් වෙළඳාමේ යන හොඳ බිස්නස් කරන්න නැත්තම් හොඳ වෙළඳ කටයුතු සම්පාදනය කරපු කෙනෙක් නිවසට එක්කාසු වෙනවා. වැරද්දක් සිද්ධ වෙනවා. ඒ වැරද්දදී සැමියා විමසීමක් කරනවා. සැමියා බොහොම ආදරෙන් හිටියා. නමුත් ඒ විමසීමට මේ තැනැත්තියගේ ගෞරවය හානි වෙන නිසා බොරු උත්තරයක් සම්පාදනය කරා. ඒ බොරු උත්තරය ගැළපිලා යනවා. තමාගේ එක දරුවෙක් මිය යනවා. තවත් දරුවෙක් මිය යනවා. මේ සියල්ල මේ අම්මා දරාගෙන ඉන්නවා. ඊට පස්සේ ඊළඟ දරුවටත් අසනීප වෙලා. දැන් වයසක අම්මා කෙනෙක්. ඒ අම්මගේ දතුත් නැහැ. බොහොම වයසකේ අම්මා දවසක් අපි හොයාගෙන ආවා. මේවා මේ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ හොයාගෙන ඇවිල්ලා ගොඩාක් වෙලා ඇඬුවා. අඬා ඊට පස්සේ මගේ ජීවිතේ වැරදි තියෙනවා. මට දැන් මේවා තේරුම් ගන්න අමාරුයි. නමුත් මේ වැරද්ද මම නිවැරදි කරගන්න ඕන. මගේ දරුවෝ දෙන්නෙක්ද තුන් දෙනෙක්ද කොදු නැති වුණා. මේ දරුවත් මට නැති වෙන්න බෑ. මොකද්ද මේ වැරද්ද? මම මහත්තයාට වැරද්දක් කරා. ඒ වැරද්ද සැකේතල මහත්තයා ඇහුවා. කරුණු තිබ්බහන්න. නමුත් දැන් මේ වයසක අම්ම කෙනෙක් හොඳටම වයසයි. අඬා කිව්වා මෙන්න මේ කරුණු වසඟ කිරීම තුළ මම හිතනවා ඒ දරුවාට සාපයක් වුණා. ඒ දරුවා මේ ගියා. දැන් මේ බලන්න මේ වැරදි පටලවගෙන ඔයත්තුන්ගේ ජීවිතේ ඔය ගොඩාක් ಜಾති පටලවගෙන ඇති. ඒ පටලව ගත්ත ගමනේ නැවත දැනුම් දෙනවා. ඒ නිසා මගේ දරුවා මේ යන්නේ නැති. ඒ නිසාම දෙවෙනි දරුවත් මිය ගියා. අකාලේ මේ ගස් ගල් වගේ හිටපු දරුවෝ. ඒ නිසාම ඊළඟ දුවත් මිය ගියා. දැන් මට මේ අන්තිම දරුවා බේර ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි ආවාද කරා ඒක මේකට සම්බන්ධයක් නැහැ. මේ කර්ම විපාක වාර කියන ඒවා නැත්තම් කර්ම දෝෂ කියන ඒවා කෙනෙක් නිසා නිර්මාණය වෙනව නෙවෙයි. ජීවිතේ මේ කෙනෙක් උපතට කරුණු ගෙනාවා නම් උපතට හේතු හදානාවා නම් සංකිච්ච වේවා බක්කුල ස්වාමීන් වහන්සේ වේවා ඒ හැම දෙනාම රැකෙනවාමයි. ඒ නිසා තම තමන් තමන්ගේ හේතු හදාගෙන ප්‍රබල උපතකට කරුණ නිර්මාණය කරගන්න නැතිනම් ඒ උපත පවත්වාගෙන යන්න හේතු හදාන්න නැතිනම් ඒක අතීතයේ දෝෂ. මෙතන පිංගුතුනේ
මේ වැඩේටි අම්මලා තාත්තලා මොන තරං මේ විදියට කර්මයන්ගි පැටලිලා මගේ ජීවිතේ කෙලිට වුණා මට මේක විසඳගන්න බෑ කියලා ඔයත් වැරදිලා ඉන්නව ඇද්ද? මේ වැරද්ද හදාගන්න නැතුව මැරුණොත් අර අම්මගේ ජීවිත කතාව මට කියන්න ඕනේ. ඔයත්තුන්ගේ ජීවිතය තුලත් ඔයගේ පැටලිච්ච තැන් කෙලවරක් නැතුව ඇති. ඒ පැටලිච්ච තැන් ඔයත්තු ලෙහා ගන්න ඕනම. එහෙම ලෙහා ගන්න නැතුව ඔයත් මැරිලා ගියොත් අපි දන්න ඒරපත්‍රක නාගරාජ, ඒරපත්‍රක නාගරාජ නිර්මාණයේ වෙන්නෙම අකුසලයක් කරලා නෙවෙයි. කාශ්‍යප භාගතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේ නමක්. මේ භික්ෂුන් වහන්සේ කෝටියක් සංවර සීලයේ එක ශික්ෂා පදයක් තියෙන භූතගාමතා වෙත අපාචිත්‍ය. මහණනි, ගස්වැල් කඩන්න තහනම්, ගස්වල කොළ කඩන්න තහනම්, භූතගාම නැත්තම් මේ ඒකේන්ද්‍රීය ප්‍රාණින් විදියට සලකපු මෙන්න මේක කඩන්න තහනම්. එතකොට මහා නාගරාජයෙක් ඉන්නවා. ඒ නාගරාජයා කාලයකට සැරයක් එනවා මේ මනුස්ස ලෝකේ. ඒ උත්සවයක් විදිහට ක්‍රීඩා කරන්න උත්සාහවන්ත වෙන මේ නාගයාගේ දැක්මට මිනිස්සු යනවා. හැබැයි නාගයා එන්නේ වෙන අරමුණකට. නාගයාගේ අරමුණ තමයි තමාට තියෙන ප්‍රශ්නයක් විසඳගන්න. ඒ නාගයාගේ නම තමයි ඒරපත්‍රක. ඒ නාගයාට ඒ ප්‍රශ්නේ විසඳගන්න බුදු කෙනෙක් සම්මුඛ වෙන්න ඕන. ඒ බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වුණා දෝ කියන මේ හෝදිසියටයි කලින් කලර නැත්තා නාග ලෝකේ ජීවත් වෙන නාගයාට මෙහෙට එන්න උවමනාවක් නේ. ඒ විමර්ශනයකටයි එන්නේ. ඒත් එදා බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා දැනගනිද්දි මේ නාගයා වලිග ගැසුවා කියන මුළු ගඟේම ජලය ඉහළට ඇවිල්ලා මිනිස්සුත් ලැස්සලා වැටුණා නැත්තම් වතුර පිරලා ගියා කියන. ඒ තරම් මහා විසිතුරු සිද්ධියක් ඉතේ ඔක්කොම දැනගන්න කාලේ නෙවෙයි. අපට බොහොම සුළු කාලයක් තියෙන ඔයත්තුන්ට මේ දහම් පණිවිඩය දෙන්නේ. පිංගුතුනේ, මේ නාගයා වෙන කවුරුත් නෙවෙයි, කාශ්‍යප බුද්ධ ශාසනයේ භික්ෂුවා. ඒ භික්ෂුන් නාසේ ගඟේ උරුවට නගිනවා. ඒ උරුවට නගින්නේ ඒ ගඟට බර වෙච්ච අත්තක් අල්ලගෙන. ඒ අත්ත අල්ලගෙන ඉද්දැද්දි සැඩ පහරක් නැත්තම් විශාල ජලයක් උඩහින් ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන ගමනේ උරුව ගැස්සෙනවා. උරුව ගැස්සෙද්දි අර මරණ භයට අත ඇතෑරෙන්නේ නැහැ අත්තෙන්. උරුව වේගෙන් පහළට යද්දී අර අත කැඩෙනවා. මේ භික්ෂුන් වහන්සේ ජීවිතය ගැන නෙවෙයි හිතන්නේ, මහා සීලවන්ත ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි මේ හිතේ තියෙන වපසරිය, හිතේ තියෙන ශක්තිය, හිතේ තියෙන සුද්ධ වීම මේ භික්ෂුන් වහන්සේ තේරුම් ගන්නේ අර මහා සැඩ පහරක ගහගෙන යන ඔරුවේ යන ගමනේ. මරණ භය නෙවෙයි මේ ස්වාමීන් වහන්සේට ඇතුනේ, අනේ මට සීල බේදනයක් සිද්ධ වුණාද, ශික්ෂා පදයක් කැඩුනද, මේ භූත ගාමතාවය නැත්තම් අත්තක කොලයක් කැඩුනා නේ කියලා මෙන්න මේ සිතවිලිත් එක්ක ගමන් කරන්න දුනේ. ඒ සිතවිලි මේ ස්වාමීන් වහන්සේ නාගරාජයේ කරන්න සමර්ථුණා. ඒරපත්‍රක නයි රජා වුණේ නැත්නම් නාගරාජයා වුණේ මේ ස්වාමීන් වහන්සේමයි. එතකොට පිඟුතුනේ, සාන්ත නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය අපට එක්තාස් වෙලා තියෙනවා. ඒකෙන් අපි සිත සුද්ධ කරගත්තේ නැතිනම් ඒවා බොහොම දක්ෂ විදියට අඟුලිමාල ස්වාමීන් වහන්සේලා කරගත්තා. අපි කරගන්නේ නැ. ඒ කුකුස සමර්ථ වෙනවා ඒ ස්වාමීන් වහන්සේ ජීවිතේ කෙලිටි කරන්න. ඔයත්තුන්ගේ කුකුස් තියෙනවා නම් බුද්ධ ශාසනයට අතිජාති නෙවෙයි, අර වෙනත් තාගම් වල ඇත්තෝ සියලු කුකුස් නැතුව ඒ ඉන්න කාලේ. හොඳයි හිතන්න, දැන් බෞද්ධ අපි මේ ධර්මයෙන් සුද්ධ වුන් නැත්තම් අපි ඉන්න කාලේ පිච්චි පිච්චි වාසය කරාවේ, මරණයෙන් පස්සේ ජීවිතේ අඳුරට යාවේ. අරහත්තෝ ඉන්නකන් හොඳට ඉන්නවා, ජීවිතේ සතුටින් ගත කරගන්න. ඒ කට්ටියන්ගේ, ඒ පිරිසගේ, දෙවියන් වහන්සේගේ සුද්ධ වීමක්, එව නැත්තම් පව් සමා කරන්න පුළුවන් මොන හරි ක්‍රමයකට යත් හිත සුද්ධ කරගන්නවා. අපේ තේන්නේ හිත සුද්ධ කරගැනීමේ නොවැරදෙන වැඩපිළිවෙල තමයි උදෙසීම. ඒ වැරද්ද වහන්න නැතුව කියන්න ඕන. ඒ වැරද්ද වහන තරමට පිංගුතුනි හිත සුද්ධ වෙන්නේ. දැන් නිතර ඒ වැරද්ද සිද්ධ වෙද්දී කියද්දී තමන්ටම ආත්ම දමනයක් ඇති වෙනවා. තමන් හොරකමක් කරලා හිතන ආයතනයක, ඒ කියන්නේ
යම් දෙසුමක් මාසකට පුරපසළොස්වක පොය දවසේ මහා සත්පුරුෂයෙක්ට දැනුම් දෙනවා. අනේ මම මගේ ආයතනයෙන් මෙච්චර හොරකම් කරා. හාදා වෙච්ච දේ වුණා. මත්තට ඔය හොරකම කියන එක ජීවිතයට අවශ්‍ය දෙයක් නෙවෙයි අත්තරින්න කියලා. ඊළඟ මාසෙත් ඔයත් දැනුම් දෙනවා මේ පාර මං හොරකම් දෙකක් කරා. ඉතින් ඊට පස්සේ මතක් වෙනවා මේ භික්ෂූන් වහන්සේලාට පවා තියෙන දිනචරියාව ලියන්න ඕනේ කියලා. ඒ දිනචරියාව බොරු ලියන්න බෑ. මේක දිගටම මං හොරකම් කරා කියලා ඒ තැනැත්ත හැමදාම කියන්න පෙළඹෙනවද නැහ්. දවසක හිතනවා මේක මටම ලැජ්ජයි. අර අහන මනුස්සයාටත් ලැජ්ජයි ඇති හැමතිස්සේම මම මේ වැරදි වලින් කිමිදි වැරදි වලට යට වෙලා වාසය කරනවට වඩා මේවා නැගිටින්න ඕන. එහෙම හිතගෙන කිව්වේ නැත්තම් ඒවා සුද්ධ කරගත්තේ නැත්තම් කොහොමද පිංගුතුනි මේ භාවනාව දියුණු කරගන්නේ? එතනින් එහාට තමයි අපිට භාවනාව දියුණු කරගන්න වෙන්නේ. මේ කර්මය කියන්නේ මහා විසතුරක් තියෙනවා. ඒ වගේම කර්මයේ අපේ අධිපතිත්වයේ ඉන්නවා. හැබැයි කර්මය දැන් අපේ යටතට ගන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. කර්මයට ඕන ඕන හැටියට දඟලන නොදී කර්ම අපේ වශයේ තියාගෙන කටු සම්පාදනය කරන්න හොඳම තැන දැන් මේ පිංගුතුන සම්මුඛ වෙලා තියෙනවා. එනිසා තලෝකාගුරු භාගතුන් වහන්සේ තමගේ ඉහළම තැන තියාගන්න. ඒ භාගතුන් වහන්සේ මේ ලෝකේ කොච්චර ශ්‍රේෂ්ඨත්වයේ ඉන්නවද? සූර්ය මණ්ඩලය, චන්ද්‍ර මණ්ඩලය තමන්ගේ පිහිට පිළිසරණ අරගත්තා නම්, බුදුරජාණන් වහන්සේ බුදු කරුණාවෙන් නිරුපද්‍රිත වුණා නම්, මේ ලෝකේම බුදු කරුණාවෙන් සැනසුණා නම් අපි මේ අබෑටක් විතර වගේ චූටි ආත්මභාවයක් ගත කරන්නේ. ඒ ආත්මභාවයට මේ කරුණාව එක්හසු කරගන්න පුළුවන්. මේ දයාව එක්හසු කරගන්න පුළුවන්. ඒ තුළ අපේ හදවත ඔදවැදීගේ භාවයට පත් කරගන්න පුළුවන්. පිංගතුනි, තමන් තමන්ගේ ජීවිතේට හොඳ ජාතිය එක්හසු කරගන්න. එක අපච්චි කෙනෙක් ඉන්නවා. ඒ තාත්තා අතීතයේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ බුද්ධ ශාසනය වැරද්දක් කරනවා. තත්තරං කර්මාන්තේ නියලලා ඉන්නේ. තමන් එක්ක රණ්ඩුවක් ගිහිල්ලා ඒ රණ්ඩු වෙලාවේ තමයි මේ රත්තරන් පින්නපාතේ වැඩපු ස්වාමින් වහන්සේ anu දෙන්නේ අර චෛත්‍ය කියලා. එදෝ ප්‍රශ්නය තමන්ගේ ජීවිතයට ඇඳ ගන්නවා. රත්තරන් මදනව භාග්‍යතුන් වහන්සේ දීපාකර හරින්න කිව්වා. මේ බලන්න තමන්ගේ ජීවිතේ වරද්ද ගන්න තැන්. තමන් දරුවොත් එක්ක රණ්ඩු වෙච්ච වෙලාවක, මහත්යත් එක්ක රණ්ඩු වෙච්ච වෙලාවක, ඔයතුන්ගේ ජීවිතේ සමහරවිට රත්නත්‍රය අරමුණු කරගෙන කරන කටයුතු වලදී ඒ තරහා ඒව උඩින් තියෙන ගතියක් තියෙනවා. මෙන්න මේ ස්වාමි පුරුෂයාත් ඒකමයි සිද්ධ කරේ. ඒ වෙලාවේ අර බිරිඳ නුවණැතුව දැනුම් දුන්න අපි දෙන්නගේ රණ්ඩුවට රත්නත්‍රය ඇඳගන්න ඕනද? තලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ ඇඳගන්න ඕනද? ඊට පස්සේ තමයි සිහිය ඇවිල්ලා බය වුණේ. විමසීමක් කරා මේකට මොකද්ද මංගල දැනුම් දෙන. එහෙනම් ඔබ රත්තරන් මල් තුනක් අදලා ඒ චෛත්‍යයට පූජා කරලා තෙත කෙස් සහිතව ලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ සමාව ගන්න. එහෙනම් පින්වතනි, තමන්ගේ වෙච්ච වැරදි වුණා නම් ඒ හැම වරදකටම දඬුවමක් විඳින්න ඕන. ඒක මේ බුද්ධ ශාසනය කියන්නේ. සාමණේර භික්ෂූන් වහන්සේලාට නම් දස දඬුවම්. ඒ වගේම උපසම්පදා භික්ෂූන් වහන්සේට නම් මානත. මේ ශාසනයේ ඉහළම පිරිසට ඒ වගේ චිත්ත දමණයට අවශ්‍ය ඒ කයෙන් කරපු වැරදි කයම සුද්ධ කරගන්නගත් කටුත්ත ඇඟෙන්නම් සිද්ධ කරගත්තේ. ඒකට හරියන ඇඟෙම්ම වැලි ටිකක් ඇදලා බෝධියට දානවා. දර ටිකක් මහා සංඝරත්නයට එක්හසු කරලා දෙනවා. එහෙනම් ඔයත්තුත් වැරදි කරානම් කරේ කටි, ඔයත්තුත් වැරදි කරානම් කරේ ඇඟෙ. එහෙමනම් ඒ ඇඟෙම්ම දනුවම් නැත්තම් හොඳ කටයුත්තක සිද්ධ කරලා එතනින් පස්සේ තමයි තමාගේ අකුසලයන්ගේ සුද්ධ වීම ඇති කරගන්න ඕනේ. ඉතින් මේක නැවත නැවත අපි සාකච්ඡා කටයුතු දෙයක්. නැවත නැවත ඒ සත්පුරුෂ ආශ්‍රයෙන් සුද්ධ කරගත්තු දෙයක්. අපි මේ හැමදනාටම ආරාධනා කරනවා ඇතුන් ජීවිතේ එහෙම විඳවන තැන් විඳින්න දෙන්න එපා. මෙච්චර ශ්‍රේෂ්ඨ සුවිසුද්ධ වූ ධර්මයක් පාතුර්භූත වෙලා නිෂ්පන්න වෙලා ඒකේ සුවය පහස නොලබාම විඳින්න නැතුව මෙල්ල යන සෝදානම් වෙන්න එපා. ඉතින් ඒ පිරිසට නැත්තංගේ රංකරුට
අර මහා රහතන් වහන්සේගේ නැත්නම් භික්ෂුන් වහන්සේගේ උපදේශ පරිදි කර්මය සුද්ධ කරගන්න කයින් වතක් කළ අවස්ථාවක් ලබා ගත්තා වගේ ඔයත්තොත් කල්යාණ මිත්‍රොත් එක්ක ඔයත්තුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරගන්න ඒ ජරාව අලු කරලා වීස කරලා දාන්න ඔයත්තුන්ගේ හදවතේ තියෙන කුප්පකම් කිලිටි ගැති අතීත වෙච්ච අකුසල වේග ගැට ගහලා වීස කරලා දාන්න හිත සුද්ධ කරගන්න ඒ නිර්වල් මනසින් ප්‍රභාසර මනසකින් ඔයත් භාවනාවට ඉඳගන්න බැරි දෙයක් අපනේ සාක්ක බුදුරජාණන් කියන්නේ නේ මන්නේ සමාධිය හදාගන්න කියලා හිත කුසලයට නතු කරන්න පුළුවන් බැරි නම් කවරදාක්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණනි හිත කුසලයෙන් පුරව ගන්න කියලා ඔයත් පුරවගෙන ඉන්නේ අකුසලයෙන් මේ ධර්ම දේශනාව හිත කුසලයෙන් පුරව ගන්න සමාධියෙන් පුරව ගන්න මේ හැම දනාටම ධර්ම ශක්තියක් ජීව ශක්තියක් ජීව බලයක් වේවා කියන පාරණා පිළිපහිටවා ගනිමු නාවේ දායකත්වය ගැන කටයුතු සිදු කරන්නේ බරලස්කමුව වේරහැර අංක 28-2 ජයන්ත ප්‍රදේශෙහි පදිංචි රන්සිලු පෙරේරා මැතිතුමා ඇතුළු පින්වන්ත පිරිසයි යැත්තුන් විශේෂ අරමුණක් තිබෙනවා ඒ තමයි මීට වසර 3කට පෙර මාර්තු මාසයේ 26 වෙනි දින පරලෝ සැපත්වන්නට යෙදුණු උබේසේන පෙරේරා මහත්මයා සහ එම පවුලේ කලකට ඉහෙතදී කාලයාත්‍රා කළ කුමාරි හාමි සහ ජොහානා හාමි යන මිත්තනියන් ඇතුළුව එම පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මෙම ධර්ම දේශනාව දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. එතේ පවුලේ සමාජිකයන් වන භාර්යාව සුමනාවති දරුවන් වන රසිකේරා සහ බෑනනුවන් වන නුවන් පිරිස අද දවසේ මේ ධර්ම දේශනාව දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. ඒ වගේම සුජීවත් වන සුමනාවති මෑණියන් ඇතුළු පවුලේ හැමදෙනාටම ලෝවාසී සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ හා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මෙම ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන අදහසින් මේ පින්වත්ත්වගෙන මියගිය සියලු සමාගමට ඒ බුදු මහරහත් මහෝත්ථානන් වහන්සේගේ අනන්ත ඥාන සීල තේජානුභාව බලයෙන් මේ හැරිනේ කීවා දැක පැමිණ මේ පින් අනුමෝදන් වෙලා සැපෙන් සැපයට පත් වේවා කියන අදහසින් දෙවියන්ට ඥාති පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා බුදුපසේ බුදු මහරහත් මහෝත්තමයන් වහන්සේලාගේ අනන්ත සෝවිස ගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පීරකට පාසා නිති ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සියලු මාරක බාධක අනිවින කොඩී නැස්සා කටවාසයල් හිරදුට පිනිබුසේ වේද විද්වන්සනේ වේවා සිතක් සාන්තියක් සැනසීමක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම සම්මා සම්බුද සරණයි.